අලුත්ම පොත හඳුන්වා දෙන්නයි මේ ප්‍රවේශය ලබා ගන්නේ. ඉතින් හද නිවාලන දහමින් පිරුණු දේශයක් තනන්නට හැමදාමත් කාලය ලැබිලා තියෙනවා. ඒ කටයුත්ත අපි වසර ගණනාවක් තිස්සේ මේ කාන්ත වැඩසටහනෙන් සිදු කරනවා. සාහිත්‍ය පොත් පියසත් එක්ක එකතු වෙලා මේ සාහිත්‍ය පොත් පියසින් හඳුන්වා දෙන අලුත්ම දහන් පොතක් පිළිබඳව ඔබට තොරතුරු කියලා ඇසුරින් අපි ප්‍රශ්නයක් ඔබට යොමු කරනවා. තුන් දිනකට අපි වටිනා දහම් පොත් කට්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොත හඳුන්වා දෙන්නට පෙර මහනුවර ශ්‍රියලත පෙරේරා මහත්මිය අපිට චෝදනාවක් කියලා තිනවා. අපි පිළිතුරු ලිව්වා, දවස් ගණනාවක් පිළිතුරු ලිව්වා, ජයග්‍රහකයාද කියලා කිව්වෙත් නැහැ, ත්‍යාග ලැබුණෙත් නැහැ. කම්පා වෙන්න එපා, මේ පැයක ගුවන් කාලයේ විශාල නම් ගණනාවක් කියන්න ගියොත් අපිට කාලේ හරස් වෙනවා. හැබැයි ඔබ නිවැරදි පිළිතුරු එවුවා නම් ඔබට අනිවාර්යයෙන්ම පොත් කට්ටලේ හිමි කොළඹ ආපු වෙලාවක එන්න ගුවන් විදුලියට ඇවිල්ලා මාව අමතන්න. පොත් කට්ටලේ අතින්ම අපි ඔබට ත්‍යාග දෙන්න බලාපොරොත්තු වෙනවා. අනිත්‍යයටත් මතක් කරන්නේ ඔබ ජයග්‍රහණය කළාද නැද්ද වගේ මට ඇමතුමක් දීලා විමසා බලන්න. ජයග්‍රහණය කරපු කෙනෙක් නම් ඔබ එන්න කොළඹට ගුවන් විදුලියට ගොඩ වෙන්න අතින්ම පොට්ටික අරගෙන යන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි අද හඳුන්වා දෙන පොත ප්‍රවීණ මාතෙවිදී නන්දි අලුත් කී රත්නවීර මහත්මිය ලියූ සංසාර චාරිකා කෘතිය නුදුරු දිනකදීම අප අතට පත් වෙනවා. ඉතින් ඒ පොත පිළිබඳවයි අපි ඔබට තොරතුරු කියන්නට මේ සූදානම් වෙන්නේ. නන්දි මහත්මිය, ආයිබෝවන්. ආයිබෝවන්. සංසාර චාරිකා මොකද්ද මේ පොත? මේ අන්තර්ගතය මොකක්ද කියලා අපි මුලින්ම දැනගන්න කැමතියි. ඔව්, සංසාර චාරිකා මේ කෘතියට ඇත්තටම ඇතුළත් වෙන්නේ මෙල අපේ රටේ වදිනා පිටරට වල සිද්ධ වෙච්ච සංවේදී අනුවේදනීය සත්‍ය කතා රසක් තමයි මේ සංසාර චාරිකාගේ අන්තර්ගතය විදිහට හඳුන්වන්න පුළුවන්. පිටරටදී සිදු වෙච්ච අනුවේදී සත්‍ය කතා කියන්නේ මොන වගේ දේවල්ද? මෙහෙමයි, දැන් අපි පිටරටක ගත්තොත් අපට හැනා බෙඩි කියලා අර ජර්මනියේ පුංචි අවුරුදු 13 කතර පුංචි දැරියකට ඒගොල්ලන්ගේ නාසි හිට්ලර්ගේ නාසි මර්ධනයේ අවස්ථාවේදී මුහුණ දෙන්න වෙච්ච අනුවේදනීය සිදුවීමක්. මොකද මේ මෙයාව අර ගෑස් කාමරේ දාලා පුංචි කාලේ දෙමෝපියන්ගෙන් වෙන් කරලා අරගෙන ගිහිල්ලා මේගොල්ලන් යුදෙව් ජාතිකයෝ වෙච්ච පලියට අරගෙන ගිහිල්ලා ඉතින් අන්තිමට මෙයාව මේගොල්ලන් මෙයාට තුරුම වෙන්නේ ගෑස් කාමරේ තමයි. ඊට පස්සේ එයාගේ ඔක්කොම තොරතුරු අඩංගු සූට්කේස් එකක් ඊට පස්සේ ලෝකෙට නිරාවරණය වෙනවා. එයාගේ චිත්‍ර තියෙනවා ඒකේ. එයාගේ සහෝදරයාට තමයි මේක අම්බ වෙන්නේ. එතකොට සහෝදරයා බේරිලා ඇවිල්ලා, එතකොට එයා වයසයි ගොඩක්, අවුරුදු හුඟක් කාටකට පස්සේ තමයි ඒ සූට්කේස් එක එයාට හම්බ වෙන්නේ. හැනා ප්‍රෙඩි එයාගේ නම. ඔව්, මෙවැනි කතා එකතුවක් තමයි ඔබේ සංසාර චාරිකා කෘතිය අඩංගු වෙන්නේ. දැන් මේ විශේෂයෙන්ම මේ විදේශ රටවලට අනුගත වූ කතා, මෙවැනි කතා එකතුවක් ඔබ කොහොමද හොයාගත්තේ? කොහොමද මේවා ලබා ගත්තේ? විදේශීය විතරක් නෙමෙයි, මේ අපේ රටේ විශ්ව ගොඩක් දේවලුත් එක්ක තම කලවමේ තමයි මේක ලියවිලා තියෙන්නේ. දැන් අපේ රටේ විශ්ව මවුන්ට් ලෙවිනියාවේ තියෙනවා
ලොවීනා කියන කාන්තාවගේ මේකන් මේටලන් ආණ්ඩුකාරවරයගේ ලොවීනා කියන ඒ කාන්තාවගේ ආදර අන්දරයක් තියෙනවා. මවුන්ට් තවමත් ගල්පිස්සේ මහා හෝටලේ පවතින්නේ එතන තමයි. එයා වෙනුවෙන් තමයි ඒ මන්දිරේ ඒ කාලේ ඉදි වෙලා තියෙන්නේ. මේ දෙන්නගේ ආදරේ බොහෝම කාලයක් පවත්ගෙන ගිහිල්ලා අන්තිමට මේ නොගැලපෙන යුවතියක් වුණාට මේ ආණ්ඩුකාරවරයාට ආදරේ කරනවා. ආදරේ කරලා අන්තිමට මෙයාව එයා රැකින් ටික වෙලා යන දවසේ මෙයා ඒ වේදනාව ඉවස ගන්න බැරුව ඔය මවුන්ට් ලෙවිනියා එතන තියෙන ගල් කලාවෙන් මුහුදට පැනලා ජීවිතය නැති කර ගන්නවා. එන්නේ වගේ තව තියෙනවා මේ ඒක මේ රිච්මන් කාසල් මැදුර කියලා කල්පිත තියෙනවා විශාල මන්දිරයක්. ඒකෙත් ඒගොල්ල ඒ කොච්චර විශාල ධනස්කන්ධයකට උරුමකම් කිව්වත් ඒගොල්ලන්ගේ ජීවිත ඒ මන්දිරයේ ඇතුලේ ගත වෙලා ගිය බොහොම අනුවේදනීය විදිහට. අන්තිමට ඒගොල්ලන් එකෙන් වෙන් වෙලා ඒ මුදලිතුමා ජීවත් වුණේ දෙන්න වෙන් වෙලා ගිහිල්ලා මුදලිතුමා මහනුවර කුයින්ස් හෝටලේ කාමරයක් තුළ මිය යනවා. මේ කුමාරිකාව පාරට වැටෙනවා. අන්න ඒ වගේ වෙච්ච අර සංසාරේ මොනතරම් දේකට කර්මය කියන එක විපාක දෙනවා කියන කතා තමයි මෙතන ගොඩක් තියෙන. ඔව් මේ නන්දි මහත්මිය කියන්නේ ඔබ මේ කතා පිළිම උත්සාහ ගන්න පණිවිඩය අපට පැහැදිලි. විශේෂයෙන් මේ කර්මය කියන එක විපාක දෙනවා කියන්නේ ඒකමද ඔබ පාඨක සෞද්‍යයට මේ පොත කියවීම හරතින්න කරන්න උත්සාහ ගන්නේ? ඒකමත් නෙමෙයි. මේක මොකද මේවා අපේ රටේ එක්තරා කාලෙකදී බොහොම ආందోලනාත්මක සිදුවීම් වෙලා ඒව දැන් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ අතීතයේ දේවල් හාරා උසන්න ගවේෂණාත්මක දේවල්ට කැමති අය පාඨකයෝ ඉන්නවා. ඒගොල්ල වෙනුවෙන් තමයි මේ වගේ එකතුවක් කරන්න හිතුවේ මම. නොදන්න දේවල් අලුත් પરම්පරාවට මේක දැනගන්න ඕන නිසා තමයි මම මේක මේ අත්තර පිටු අතර දිය මේ පරණ වෙලා යන්න නොදී කෘතියක් විදිහට සංග්‍රහ කරන්න හිතුවේ. හොඳයි, දැන් මේ පොත පාඨක සෞද්‍ය අතර තිරණ වෙන්නේ කවදද? කොහොමද උත්සව සංවිධානය වෙලා තියෙන්නේ? මේක සංවිධානය වෙලා තියෙන්නේ මේ මාසේ මාර්තු මාසේ 28 වෙනිදා හවස 3ට ජාතික පුස්තකාලය හා පෙළකන සේවා මණ්ඩලයේ දී තමයි මේක මේ ජනගත වෙන්නේ. මේ කටයුත්ත ඔබතුමීට කවුද උදව් කරන්නේ? මේ කටයුත්තේදී කලේ මගේ ආලේ හයි වගේම මගේ මිසහොදර මාධ්‍යවේදීන් මට උදව් කරනවා. ඒගොල්ලෝ විශේෂ දෙසුම් පවත්වනවා. මේ අවස්ථාවේදී මහාචාර්ය පාතේගම ඥානීසර හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුසුම කරුණාරත් මහත්මිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර වගේ විද්වත් මණ්ඩලයක් දෙසුම් පවත්වන නියමිතව තියෙනවා. හොඳයි, අප බෙහෙවින් සුතිවන්ත වෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී නන්දි අලුත්කේ රත්නවීර මහත්මිනි. ඔබට ඉතින් ඇය බොහොම අපූර්ව කෘතියක් එළඹෙන 28 වෙනිදා අප අතරපත් කරන්නට සූදානම් වෙන්නේ සංසාර චාරිකා. වෙනද වගේම අතහිත දෙන්නේ මේ කෘතිය මුද්‍රණය කරන්නට සාහිත්‍ය පොත් පියසයි. ඔබටත් සඳලියේ සෙවණින් හැමදාමත් දූත පුරා වටිනා දහම් පොත් කට්ටල තින්න කරන්නේ සාහිත්‍ය පොත් පියසයි. ඔබ කරන්න ඕනේ දැන් අපි අහන්න යන ප්‍රශ්නයට නිවැරදිව බොහොම පැහැදිලිව නිර්මාණාත්මකව පිළිතුරු එවල අපට එවන එක විතරයි. ඉතින් අපේ ලිපිනේ මුලින්ම අද දවසේ මතක් කරන්න නිෂ්පාදිකා සඳලියේ සෙවණ සුදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදිකා සඳලියේ සෙවණ සුදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. සාහිත්‍ය පොත්පේසේ අධිපති ශාස්ත්‍රපති මාත්‍යවේදී චාමික මොනසිංහ මහතා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. චාමික මහතාණනි, බොහොම සුබ දවසක් කියලා බෝ පිළිගන්නකම අප කැමති සංසාර චාරිකාව ගැන ඔබනුත් යමක් දැනගන්න. ඔව් සුබනි, අපි බොහෝ වෙලාවට මේ පත්තර පිටු අතර යට වෙන මේ ඉතා වටිනා ඉතිහාසගත තොරතුරු උදාහරණයක් ලෙස ගත්තාම පනාමුරි ඇත්රාජා පිළිබඳව, එහෙම නැත්නම් අපේ ගජබන්නෝනා කිවිදී ගැන, එහෙම නැත්නම් අපේ හිටපු විවිධ කතාන්දර අපේ හිටිය ඒ දණ්ඩාවල
අපේ හිටිය සටන් කලා පිළිබඳව ඉතා පරතරට පත්වුණු ප්‍රථම කාන්තාව ප්‍රථම දිසාපතිනී බවට පත්වුණය. ඒ වගේ අපිට අපේ හෙළ අභිමානය විදා දෙකු අපේ වීර කාන්තාවන් ඒ වගේම අපේ වීර චරිත ඒ විතරක් නෙවෙයි බොහෝ වෙලාවට මේ අනවරාග අතිදීර්ඝ මේ ගෝර සංසාරය අවිද යන අපේම එක එක අවස්ථාවදී අපි විවිධ අත්දැකීම් වලට මුහුණ දීලා අපි ජීවිතේ සමුගත් අවස්ථා ඒවා කියවනකොට සුභානි මේ ජීවිතේ තියෙන අනියත බව මේ සියලු කාරණා අපිට පසක් කරන මේවා වෙනක දෙන අයගේ සංසාර සටහන් නෙවෙයි අපි අපගේම සංසාර චාරිකා සටහන් කියලාමයි අපිට දැනෙන්නේ හැකින් මේක කියනකොට අපි මේ මෙරි මෙරි ගිය අපේ ආත්ම නේද අපේ සංසාර චාරිකා නේද කියන කාරණාව මට බොහෝ වෙලාවට දැනුණා ඒ නිසාම අපි සාහිත්‍ය ප්‍රකාශනයකදී රිදෙක්කොත් හොඳයි කියන කාරණාව පෙරදරි කරගෙන තමයි සුභානි මේ පොත සංසාර චාරිකා ඉදි දකින්නේ මේකේ බොහෝ කතන්දර සටහන් වෙනවා ලොවීනා පිළිබඳ අපි මවුඩ් ලවිනියා ගැන කතා කරාට මේ ගල් කිස්සේ නම ලැබුණේ කොහොමද කියලා අපි දන්නේ නැහැ ඉතිහාසයේ තොරතුරු අනුව දැන් ඒ වගේ නොදන්නා බොහෝ කාරණා ඒ වගේම අපි ඉක්මන් කාසල් අපි බොහෝ වෙලාවට කතා කරනවා ඉන්දියාවේ තියෙන තාජ් මහල් ගැන නමුත් ඒ වගේම අපේ රටේ තියෙන රිග්මන් කාසල් වගේ ඉතා වටිනා කියන ඉදිකිරීම පිළිබඳව අපේ අවධානයක් අපේ නූතන පරපුරේ අනවබෝධයක් තියෙනවා. මේ වගේ මේ නිසා බොහෝ තොරතුරු පිළිබඳව මනම් දේවි පිළිබඳව එහෙම නැත්නම් අපේ රටේ විවිධ විප්ලවීය චරිත පිළිබඳව මේ හැම ප්‍රකට අප්‍රකට තොරතුරු ඡායාරූප මේ සියල්ල සහිතව මේ පොත එළි දකින ඉතා විශාල ග්‍රන්ථයක් සාහිත්‍ය පොත් විසින් සහන මිදුල ලබා දෙන්න අපි කටයුතු කළ තියෙනවා. හොඳයි මේ චාමික දැන් සංසාර චාරිකා වගේම අලුත් අවද වෙනුවෙන් සාහිත්‍ය පොත් විසින් එකතු වෙන තවත් පොත්පත් ඇති නේද? ඔව් සුබනේ අර අපේ මහාචාර්ය අගලගල සිරිසුමන හිමියන්ගේ ඒක වටිනා කෘතියක් තමයි ධම්මපද ධම්මපදත්ත කතා ඇසුරින් සම්පාදිත රස බණ කතා කෘතිය. ඒක වටිනා කෘතියක්. ඒ වගේම අපේ බොහෝ දෙනා අර විමසින් කරන මහාචාර්ය පාතේක ඥානීසර හිමියන්ගේ කර්මය පල දෙන හැටි පොත්වල 1 2 3 මේ පොත්වල කවදා දේවි දකින්නේ කියලා. ඒ වගේම සුබානි අපේ රාහුල හමුදුරුවෝ ගම් පහල රාහුල ස්වාමීන් වහන්සේ සම්පාදනය කරන මාසෙස නොදුටු දෙවියෝ සහ භූතයෝ එක සාද එක කියපු වාටක සාහිත්‍ය හිතවතුන් ආනෝ මේකේ තුන්වෙනි කොටස හතරවෙනි කොටස කවදා දේවි දකින්නේ කියලා. මේ සිංහල අලුත් අවුරුද්දේදී ඔබේ දුවට පුතාට තෑගි දෙන්න එහෙම නැත්නම් ඔබේ අම්මාට තාත්තාට සහෝදර සහෝදරියන්ට තිල්න කරන්න මෙවැනි වටිනා කියන කෘතීන් ගණනාවක් සාහිත්‍ය පොත් විසින් ඉලිදක් ගන්න සූදානම් කරලා තියෙන සුභානි මේවා ඔබට රට පුරා ඕනෑම ප්‍රධාන පොත්පත් වලින් වගේම තැපැලෙන් ගෙන්වා ගන්නට පුළුවන් විශේෂ සහන මිලට අපි මේ කාලයේ පොත්පත් ලබා දෙන්න සජීව පැහැදී ඉන්නවා. සුභානි බොහෝ දෙනා මේ පිළිබඳ ගැටලුවක් තිබේ නම් ඒ ගැන විවසන්න පුළුවන් පොත් පිළිබඳව ඒවා ලබා ගන්න හැටි පිළිබඳව සුභානි අපේ දුරකථන අංක සීපත් කරන්න අවසර දෙන්න මේ වෙලාවේ 0115 24 57 77 0115 24 57 77 එහෙමත් නැත්නම් 0741 44 14 817. තවත් දුරකථන අංකයක් තියෙනවා සුභානි 0777 59 77 127 0777 59 77 127 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට පොත් පිළිබඳව දැන කියාගන්නට ඒවා ගෙන්නාගෙන ඉන්නට අපි ඔබ වෙනුවෙන් මේ දහම් පොතපත සපයන සැදී පැහැදී ඉන්න සුභානි. ශාමික මහතන්නේ අද අපි දහම් පොත්පත් කට්ටලයක් කසන්නට තෑගි දෙන්න ඕනේ අහන ප්‍රශ්නේ. ඔව් මේ සංසාර චාරිකාව කියවම ඔබට බොහෝ දේ දැනෙන්නද පුළුවන් මොකද්ද මේ සංසාර චාරිකාව කියන්නේ කියලා මම හිතන්නේ සුභානි ඔබ මේ පිළිබඳව මතු කර හෙව්ව මොකද්ද මේ සංසාර චාරිකාවේ තියෙන අන්තර්ගත පිළිබඳව කෙටියෙන් සංක්ෂිප්ත හෝ ඔබට යම් අදහසක් දැනෙන්නට ඇති හැඟෙන්න ඇති මේ සංසාර චාරිකාව කියන්නේ කුමක්ද කියලා. ඒක ඔබේ සංසාර චාරිකාව වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ කතා කර පොතේ අන්තර්ගතය ආශ්‍රයෙන් වෙන කාරණාවක් වෙන්න පුළුවන්. ඔබට දැනෙන හැඟෙන කාරණාව සංසාර චාරිකා අවපිලිඳන් ඔබට දැනෙන හැඟෙන කාරණා නිර්මාණාත්මක සංක්ෂිප්ත තරල සුභානි අපේ සඳලියේ ලියලා වෝටින් ඒ අතරින් අපිට හැකියාව ලැබෙවි ජයග්‍රහිකාව තෝරා ගන්නට. ඔව් අප බෙහෙල් සිතුවන්ත වෙලා සාහිත්‍ය පොත් පිසිය අධිපති චාමික මනසිංහ මහතානි ඔබට ඉතින් චාමික මහතා කිව්වා වගේම සංසාර චාරිකාව ගැන ඔබේ හිතේ ඇඳිච්ච දේ නිර්මාණාත්මකව අපට ලියලා වල ලබන බ්‍රහස්පතින්දාට පෙර අපි ඔබට තෑගි දෙන්නම් සංසාර චාරිකාවත් එක්ක තවත් දහම් පොත් කට්ටලයක් දෙන්න. ගෙදරට එන අයට අවුරුද්දට තෑගි වශයෙන් මේ පොත් අපේ ලිපිණ යලිත් මතක් කරන්නම්
නිෂ්පාදක සඳලිය සෙවන ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 අපේ ලිපිණිය.